සමාජයට අවශ්‍යයි නියම තොරතුරු දැන ගැනීම. ඒ තොරතුරු සපයා දෙන්නේ මාධ්‍ය හරහා. ඒතර මාධ්‍යවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට සමීප සම්බන්ධයක් තිබෙන දෙයක්. මාධ්‍යවේදීන් ඒ මාධ්‍ය ආයතනවල අයිතිකරුවන් කලමනාකරණයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ අයට විරුද්ධව තර්ජන කරනවා. එයාගේ කාර්යභාරය නිසි ලෙස ඉෂ්ට කිරීමට නොයෙක් බාධක තහංචි පනවා. එහෙනම් එවන් සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අත්‍යවශ්‍ය මූලික ගුණාංග හා ලක්ෂණ පවා තියෙනවා කියලා තර්ක කිරීමට පුළුවන් කමක් නැහැ. රංජන රාමනායක මැතිතුමා කිව්වේ යම්තාක් දුරකට විනිසුරුවන් දූෂිතයි කියන දේ කියලා තමයි. එතුමට දැන් අවුරුදු වහිතන්නේ දෙකකටත් කිට්ටු ප්‍රමාණයක් ඔහු ඉරගත වෙලා ඉන්නේ. ඉතින් ඒකත් අපහසයක් නම් ඔබට මතකයි එස්වී දිසානායක මැතිතුමා කිව්වා ආධිකරණය දෙන්නේ බලු තීන්දුව කියලා. ඒ වචනේට එතුමා රුදුකීපයක් සිරගත කරලා තිබ්බා. ඉතින් මේ දැන් ඒහා සමාන ඒ වචනේ නොකිව්වට ඒහා සමාන තීන්දුවක් ඒ වගේ වචන ටිකක් තමයි තසනත් නිශාන්ත කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එතුමටත් ඒ විදිහටම නීති ක්‍රියාත්මක වෙන්න. රනිල් රාජපක්ෂ දැන් සනත් නිශාන්තට ඇමතිකම් දෙන කතාවකුත් තියෙනවා. ඒ වගේ මිනිස්සු ඒ වගේ පුත්තලම් පුරවන්ට ඇමතිකම් දීලා රටේ තව තවත් ජනතාව තව තවත් තරහ කරන්න නැතුව රනිල් රාජපක්ෂ තේරුම් ගන්නේ රටේ ජනතාවගේ මතය මොකද්ද කියලා. මාවලගේ කියන ඒ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදිකාවේ නම පාවිච්චි කරමින් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ යම් යම් දේවල් කතා කරමින් ඔහුව හිලා දකින්නට උත්සාහ කිරීමක්. එතකොට මේක මාධ්‍ය තුළ අපි දකින මහා විශාල ව්‍යසනයක්. ඒ කියන්නේ මාධ්‍ය වේදිකුට ඒ ආකාරයෙන් බැනවැදීම, තර්ජනය කිරීම, ඔහුගේ පෞද්ගලිකත්වයේ කෙලසීම කියන දේ සිදු නොවෙන්නට ඕන දෙයක්. ඒ කියන්නේ මාධ්‍ය කරුවා කියලා කියන්නේ විශිෂ්ට පුද්ගලයෙක්. ඒ වගේම එවැනි ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදිකෙක් අපේ රටට ඉතාමත්ම සුවිශාල සේවයක් කරපු මාධ්‍ය වේදිකෙක්, මාවලගේ මාධ්‍ය වේදිකා. ඉතින් ඔහුට ඒ වගේ ආකාරයෙන් බැනවැදීම, ඔහුගේ පෞද්ගලිකත්වයේ කෙලසීම අපි රටක් වශයෙන් ඒ වගේම ආගමික නායකින් වශයෙන් හෙලා දකිනවා. පුත්තලම පැත්තේ පකිස් බූරුවා කියනවා මාධ්‍ය සම්බන්ධයෙන් මේ මූණ තියෙන මාධ්‍ය මේගොල්ලෝ වැඩ වැඩ කටයුතු කරන විදිය මේ රාජපක්ෂලත් එක්ක රාජපක්ෂලා උදා කරපු අය අරවයි මේවයි කියලා. දැන් අපි අහන්නේ දැන් මේ බොලා හිතාගෙන ඉන්නේ ලංකාව රාජපකිස්ලන්තයක් කියලාද? මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරු සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා මේ පොහොට්ටුවේ ඔක්සිජන් එපා කියපු මේ ඇම්බැට්ටයා. අපි දැක්ක අහනවා මෙතන ඉන්නවාද මේ මාධ්‍යවේදියා කී අහනවා. සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්නවා ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයෙක් මාධ්‍ය සාකච්ඡාවලට එන්නේ නැහැයි කියලා. ඒක සාමාන්‍ය දෙයක්. ඒවා නිකම්ම සමච්චලයට අහන කතා. උත්සාහ කරන්නේ තවත් වතාවකින් මේ මාධ්‍යවේදීන් මේ මාධ්‍ය ආයතන මේවා තාමත් තමන්ට පාලනය කරන්න පුළුවන් කියලා හිතනවා. සනත් නිශාන්ත පුදුජන කරුමනේ මන්ත්‍රීවරයා යලි කටහඬ අවදි කරලා තියෙනවා මර්ධනය සඳහා. ඔහු මාධ්‍යයට තර්ජනය ඇවිල්ලා තියෙනවා. රාජපක්ෂ පාලනයේදී සිරසට ගැහුවා, ගිනි තිබ්බා. ඒ වගේම සියත මාධ්‍යවේදීන්ට ගැහුවා, සියත මාධ්‍ය ආයතනයට ගැහුවා. දැන් ඒකේ දිගු ඇවිල්ලා සනත් නිශාන්ත දැන් තර්ජනය කරනවා. අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, අපි ඕවට බය නැහැ. සියත මාධ්‍යතාලේ උපදේශකවරයා මාවලගේ දැන් අර දිගින් දිගටම ටෙලිවැකියෙන් මේ රටේ වෙන දූෂණ පිළිබඳව අපක්ෂපාතීව හැබැයි ආණ්ඩුවට කොරවෙන්න ජනතාවගේ හදවත්වලට ගිල්ලන්න කතා කරනකොට සියත මාධ්‍ය සහ සමත් මාධ්‍යවලට මහු දැඩි ප්‍රහාරයක් එල්ල කරා. මහින්ද රාජපක්ෂගේ මරක්‍රියාව රූපවාහිනී සංස්ථාවට මර්වින් සිල්ලා ඇමතිවරයා එදා ඇවිල්ලා ඒකට බලහත්කාරයෙන් ගහලා ඊළඟ මාවල්ගේ ඇතුළු ඉදිරියට ගියා. ඒකේ පිටවල් කපලා දැලිපිහි පාරවල්වල කැමිලක ජීවිතාදානෙ මොනි යන්න උනේ විදේශීයට. හැබැයි දැන් සනත් නිසාන්ත කියන ඒක කරේ මහින්ද රාජපක්ෂ යැවුවේ කියලා. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හැමදාම ඔහු ඉඳලා තියෙන්නේ මැරයන්ට රාජ්‍ය දේපළ වලට මාධ්‍යට ප්‍රහාර එල්ල කරන්න ගිහිල්ලා ඔහු හැංගිලා හිටපු කියන එක ඔප්පු වෙන්නේ. එහෙනම් ඔහුව දැන් අත්තට උඟුරු ගන්න ඕනේ මර්වින් සිල්ලා එක්කම. අර හිට්ලර්ගේ කාලේ වෙච්ච දේ නෝ අරයට නෑ මෙයාට නෑ කියලා අනිත් මාධ්‍ය නිහඬ වුණොත් ඔබේ මාධ්‍යටත් වදිනවා. විශේෂයෙන්ම සියත නාලිකාවේ ප්‍රධානින්ට කරපු තර්ජන. ඒ නිසා අපි සනත් නිශාන්තට කියනවා ඔබ මාධ්‍ය ආයතනට තර්ජන කරන වෙනුවට ඔබගේ ගම් පළාතට යන්න. අද උන්ට ගමට යන්න බැරුව මාධ්‍ය සංදර්ශන තියෙමින් මාධ්‍ය වලට ඇඟිල්ල දික් කරනවා. සියත ආයතනයේ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ කියන අපේ ගෞරවය ලබපු ප්‍රවීණ මාධ්‍යවේදියාට තර්ජනාත්මකව කතා කරනවා සහ පට්ටපල් ව්‍යාජ තොරතුරු කියන ඔහුගේ. සනත් නිශාන්තලා දේශපාලන මැරයෝ මේ අයට වක්‍ර තර්ජනයන් තමයි මේ කරමින් ඉන්නේ. අපට අනතුරු වැගවීමක් ඇවිල්ලා තියෙනවා. අනිත්‍යයට අත තියලා අන්තිමට එනවා උඹලට කියලා මාධ්‍යවේදීන්ට කියලා තියෙනවා. යනතුරු වැගවීම ක්‍රියාත්මක කරන්න හැදුවොත් අපිත් ඒකට විරුද්ධව සටන් කරනවා. අපි දන්නවා මේ වෙනකොට මේ සනත් නිශාන්ත කියන පුද්ගලයාගේ මේ ප්‍රකාශ අපි කිසි ලෙසකින් සුළු කොට තකන්නේ නැහැ. මේක මේ රජයේ ප්‍රකාශ. මේවා මේ මාධ්‍යවේදීන්ගේ
නම් කිය කිය ඉලක්ක කරලා මාධ්‍ය ආයතන ඉලක්ක කරලා තමයි කතා කරේ. මේවා සම්පූර්ණ වැරදි. අපි දැඩි වෙලා දකිනවා මේක මේක සුළුපටු සුළුපටු ප්‍රශ්නයක් නෙමෙයි. මේ ආයතන වලට ගැව්වා මේ මේ ඉලක්ක කරන්නේ එවැනි ක්‍රියාවකට අපි කිසි ලෙසකින් ඒවට ඉඩ දෙන්නේ නැහැ. කටවාචාල මැරෙක් අනත් නිශාන්ත මේ මොහොතේ විශේෂම අධිකරණයටත් ලංකාවේ මාධ්‍යකරණයටත් තාම තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කරමින් ඉන්නවා. අපි දන්නවා සනත් නිශාන්ත කියලා කියන්නේ කුප්ප මෝඩෙක් මේ කුජීත දේශපාලන නිර්මාණය කරපු පාදට ඉතාමත් ඉතාම කුජීත වර්ගයේ දේශපාලන චරිතයක් මේ වගේ ත්‍රස්තවාදීන්ට අපි කියනවා උඹලා වගේ මේ රාජපක්ෂයන් කාලා ඒවා කටුලෙව කාපු මේ රටේ ජාතික ධනය කොල්ල කාපු ප්‍රාදේශීයව හිංසනය සහ ජනතාවට ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක කරන උඹලාගේ සෙල්ලම් වලට ජනතාව බය වෙන්නේ නැහැ තවදුරටත් සනත් නිසාන්ත වර්ගයේ වාචාල හොරිකඩයන්ගේ කට වහම නවත්තන්න වෙනවා සියතට මාධ්‍ය ආයතනයක් විදියට ඒ වගේ හොරිකඩයන්ට අත තියන්න අයිතියක් නැහැ.